කතාවක් තියෙනවා. ඉක්මනින්ම කේන්ති යන අයට ඉක්මනින්ම කඳුළු වෙනවා කියලා. හැබැයි ඒ කඳුළු එකතු වෙන්නේ වෙන හේතුවකින් だ නෙමෙයි. හදවත සංවේදීශීල මිනිසුත් එක්ක ඒ දේවල් ගොනු කරනවා කියන එක හරි අපූර්වට අපිට දැනෙනවා. ඒ සංවේදීශීල මිනිසුන්ගේ සුන්දර බව දකින්න අදත් එකතු වෙන්න ජීවිතය විනිවිද දකින්න රටයි. මිනිස්සු හරඹ කරන්නේ ජීවත් වෙන්න. සමහර පුරුදු අපි ඒ පුරුදුවට ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්නට පුළුවන්. හැබැයි මේ කියන්නේ යන්නේ ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න කියනවා නෙමෙයි. සමහර දේවල් අපිට සෞඛ්‍යයට ශරීරයට අහිතකර වුණත් ඊට විකල්පයක් තෝරගන්න ඔබට මට තියෙන්නේ පුදුමාකාර ඕනකමක්. ඔබේ ජීවිතයට නපුරු සුලි සුරන් කුණාටු හමාවි. නමුත් වසන්තේ එනවා සත්‍යය කියලා කතාවක් ඔබ කොතැනක හෝ අසයිදී. මේ ඔබේ ජීවිතයට වසන්තය උදාවමින් පවතින යුගයක්. ඒ වසන්තේ පිපි මලක සුවඳ සොයාගෙන අපි ගියේ කොට්ටාවට. ඇය නමින් ගයත්‍රී බණ්ඩාරනායක. මුතු කැට එකිනෙක අමුණන ගයත්‍රී ජීවිතයේ සුන්දරත්වය දකින තාරුණ්‍ය මලක්. ජීවිතයට ලැබුණු අභියෝග කමටහන් කරගත් ඇය ඇය සතු හැකියාවන් අනාගතයේ වෙනුවෙන් ආයෝජනය කරනවා. අපි හීනකින්වත් හිතන්නේ නැති සමහර දේවල් නිර්මාණ බවට පත් වෙන්නේ ඔබ අපි නොහිතන වෙලාව. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතය කෙනෙක්ගේ දෛවීය තීරණය කරන සාධකයක් බවට පත් වෙන්න පුළුවන් එක්තරා ආකාරයක මේ නිර්මාණ. ඉතින් අද අපි ආවේ කොට්ටාවෙන් 255 පාරේ ඇවිල්ලා පන්නිපිටට එන්න ඕනේ. එහෙම එනකොට තමයි ඇයව අපිට මුණ ගැහෙන්නේ. ඇගේ නිර්මාණ කලාව ටිකක් වෙනස්. මේ වෙනස් වූ නිර්මාණ කලාව අද රටා ඉදිරියේ ඔබ මෙලෙසගෙන එන්න හිතුවා අපි. ඇය නමින් ගයත්‍රී. ගයත්‍රී බණ්ඩාරනායක. මට හිතෙනවා ගයත්‍රී මේ මෙහෙම කතාවකින් අපේ කතාව ආරම්භ කළ සොදයි කියලා. මොනවද ඇත්තටම ඔබ කරන්නේ? ඇත්තටම මේ කලාවට කියන්නේ 5D diamond artwork කියලා. මේකෙදි අපි යූස් කරනවා stones stones යූස් කරලා ඒ පින්තූරයට අදාළ පාටත් එක්ක මැච් කරලා අදාළ පින්තූරයේ ආකාරයට නිර්මාණය සකස් කරගන්න එක තමයි මෙතනදි කරන්නේ මම. දෙයක් කරන්න බෑ. එහෙම නැත්තම් අපිට කිසිම අදහසක් නැහැ නිර්මාණශීලීකමක් නැහැ කියලා කියන අයට ඇගේ කතාව හරි අපූර්ව අත්දැකීමක්. ඒ නිසා ගයත්‍රී මේ කොහොමද මේ නිර්මාණ කලාව ඔබ පටන් ගත්තේ? ඇත්තට මාත් මේක අන්තර්ජාලය හරහා දැකපු වීඩියෝ එකකින් තමයි මාත් මේ කලාව අඳුරගත්තේ. ඉතින් ඒකෙදි මම මට මේක ට්‍රයි කරන්න ආසා හිතුණා. ඉතින් මම හිතුවා මම මේක කරන්න බලන්න ඕනේ කියලා. එතකොට ඒ වෙලාව හැටියට අදාළ දේවල් ටිකක් හොයාගන්න මට අපහසුතාවයක් පත් වෙන්න වුණා. ඒත් මං හිතුවා ඒකෙදි කොමාරි ඒක හොයලා බලන්න සහ ඒ කියන්නේ මං කලින් මගේ මං අත්කම් විදියට මං කතරම කලාව කරලා තිබුණා. ඉතින් ඒකෙදි ඒකේ තිබුණ ආభాෂයත් එක්ක මට මේක අදාළ දේවල් හොයාගන්න තත් පස්සේ මම එක කරන්න පටන් ගත්තා. මෙහෙම දෙයක් කරනකොට මේක අභියෝගයක් වෙයි. මේ වගේ ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද? මේකට වෙළඳපොළක් තියෙද? එහෙම අභියෝගයක් තිබුණ නැද්ද? ඒ අභියෝගය තියෙනවා. මොකද එක පැත්තකින් ගොඩාක් අයට මේක තේරුම් කරන්න අමාරුයි. ගොඩක් කොහොමද මේක මම කරන්නේ කියන එක. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පින්තූරයක් මම ඉදිරිපත් කරද්දී ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි හැමෝම දකින්නේ. ඉතින් ඒකෙදි ගොඩක් අයට හොයාගන්න අපහසුතාවයට පත් වෙනවා. කොහොමද මේක කරලා තියෙන්නේ? සමහරවිට මේක මැහුමක්ද? ඒ ආකාරයෙන් එයාලා ගොඩක් අපහසුතාවයට කියන්නේ අඳුරගන්න අමාරු වෙන තත්ත්වය තියෙනවා. වෙළඳපොළ හොයන්න තමයි ඊළඟට මගේ ටාගට් එකුනේ. මම ගොඩක් නිර්මාණ කරාට පස්සේ ඉතින් ඒ අතරතුරදී මම මට අවස්ථාව හම්බුණා හෝම් ඇන්ඩ් ඩෙකෝ 2020 BMSH ප්‍රදර්ශනයට සහභාගී වෙන්න. එතනදී ඇත්තටම මට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා. ගොඩාක් අයට
दे करन्न ए दे एक मिलदी गन्न गोडाक आसा हेतिला एकन मगेन गोडाक विमसुआसा गोडाक मट बेलंदपलक सकसा गन्न गोडाक बलापुरुत्ते अति कर गन्न पुलुवान उना ए वेलावेदी तरुणियक विदिहट ऐगे अध्यापने बलुवत वेनम शेष्ट्रया पारिगणक आश्रय अंतर्जालय आश्रय बहु देवल इगेन गत ऐ मम हितना ओब वेनम शेष्ट्रयकट पिविसेन्ने මේ සියලු දේවල් ඉගෙනගෙන අන්තිමේදී මේ වගේ ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා ඔබ හිතනවා. ඇයි මෙහෙම අභියෝගයක් ජීවිතේට ළඟා කරගත්තේ? ඇත්තට මම මගේ උසස් අධ්‍යාපනය නිම කරාට පස්සේ මම පටන් ගත්තේ මගේ රැකියාව විදිහට මේ software quality assurance engineer කෙනෙක් විදිහට. ඉතින් එතනදී මම මට ඕන විදිහට මම මගේ IT දැනුම භාවිත කරලා එතන මම මගේ මම අවුරුදු හයක් විතර මං ඒ රැකියාවල නිරත වෙලා ඒ එක්ස්පෝෂර් එක මං හොඳට ගත්තා. ඉතින් ඒවත් ඒ අඩිතාලමත් එක්ක මං හිතනවා දැන් මගේ ව්‍යාපාරයක් මං පටන් ගන්න කාලේ හරි කියලා. ඉතින් ඒ හැමදේමත් එක්ක මං බොහොම සතුටින් මේක පටන් ගන්න. සමහර විටක අපිට නිර්මාණයක් කරද්දී විශාල කාලයක් යනවා. මේක ඔබ ජාතික රූපවාහිනියේ සෙනින් පුවත් ප්‍රකාශයේ සමගින් මෙරට විශ්වවිද්‍යාලවල අවසන් වසර සිසුන්ගේ විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් මෙවැනි විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙනවා. ඊට සහභාගී වී සිටිනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා. අමරතුංග මහතා විසින් මේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එහි දර්ශන වෙතයි අප දැන් යොමු වන්ට සූදානම් වන්නේ. දැන් එළම තියෙන්නේ වෛද්‍ය පීඨ වලින් ඔබට ගිහිලා අනිකුත් පීඨ ආරම්භ කිරීමයි මෙහිදී ප්‍රධාන ස්ථානය ලැබෙන්නේ අනිකුත් සියලුම පීඨ වල අවසන් වසර දරුවන්ගේ විභාග සම්බන්ධයෙන් ඒ නිසා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල 4 වෙනි වසරේ එනම් අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මාස 22 වෙනිදා සිට. මේ මාස 22 වෙනිදා ආරම්භ කරලා විශ්වවිද්‍යාලවලට බලය පවර්ලා තියෙනවා අගෝස්තු මාසේ 15 වෙනිදා වන විට සියලුම 4 වෙනි වසර සිසුන්ගේ විභාග අවසන් කළ යුතුයි කියලා. සමහර විශ්වවිද්‍යාල උදාහරණයක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය ගත්තොත් ශාස්ත්‍ර පීඨය ආරම්භ වෙන්නේ මේ මාස 29 වෙනිදා. ඒත් එක්කම අධ්‍යාපන පීඨය ආරම්භ වෙන්නේ 29 වෙනිදා. නීති පීඨයත් 29 වෙනිදා. විද්‍යා පීඨයත් 29 වෙනිදා. විභාග සඳහා අවසන් වසර. පෙර දිනිය විශ්වවිද්‍යාලය ගත්තොත් कृषि विद्यापीठ 28 වෙනිදා ආරම්භ වෙන්නේ යනාදී වශයෙන් විවිධ පීඨ විවිධ විශ්වවිද්‍යාල මේ මාසේ 22 වෙනිදා සිට විභාග සඳහා ආරම්භ කරලා සියලුම විභාග අවසන් කළ යුතුයි අගෝස්තු මාසේ 15 වෙනිදා වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අගෝස්තු මාසේ තමයි 4 වෙනි වසරේ දරුවන්ට ආරම්භ කරන්නේ නමුත් ඔවුන් සියලුම විභාග අවසන් කරනවා අගෝස්තු මාසේ 15 වෙනිදා වන විට අධිර කිහිපයක් ඔස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය නැවත සක්‍රීය කිරීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ මේ වන විට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. ඒ උසස් අධ්‍යාපන මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේදී අදහස් දක්වමින් සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. අප සූදානම් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබට කියන්නට. නිර්මාණය කරද්දී විශාල කාලයක් යනවා. මේක ලොකු කාලයක් යනවා. මේ දේ කරන්න බෑ. අපිට කාලයත් එක්කයි වැඩ කරන්න වෙන්නේ. එහෙම ඔබ හිතනවා නේද? හැබැයි මේකට හරි අපූර්ව උත්තරයක්
गायत्री लंग तीन लोक खाले कड़गे अपूर्व निर्माण कुहमें अत्र एक मंग अभियोग आशा है मट मंग दीक साम गुडाकुमत्म लंका मेक वेलंद पुलाक मेकट नह कियन एक गुडाकयान वेलंद पुलाक तीयन दया वेलंद पुलाक कट सहभागी अलुते अभियोग करान गुडाकाय ट्राई करना आडो थिंक ये मंग इतना मे अभियोग निशा एक पेत की अने पर मेक हम निर्माण या මේක සාමාන්‍යයෙන් බැලුව බැලමටම ලේසි පාසු දෙයක් නෙමෙයි. ඉවසීම කියලා දෙයි. හරි අපූර්වට ප්‍රගුණ කරන්න ඕනේ. කොහොමද ඒ ඉවසීම ප්‍රගුණ කරන්නේ? මං හිතන්නේ මං يعني මං පොඩි කාලේ ඉඳලා කලාවට කැමතියි. ගොඩක් මං ඒ දේවල් චිත්‍ර අඳින එක සහ සංගීතය අංශයෙන් ඒ දේවල් වලින් මං ඔසස ඇත්තට මගේ පාසල් කාලේ මං සංගීතයේ මහදාරුවා ඒ දේවල්. ඒකට මං පසුකාලිනව තමයි අතර මං කතරමහන් රටාව හරහා තමයි මේ කලාවට ගොඩක් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ ඔස්සේ මේක මේ කලාව දැකපුවම ඉතින් මට මේක මේකෙන් කරන්න ඕනි කියලා හිතුනේ ගොඩාක් අයට මේක දන්නේ නැති නිසා. ඒ වගේම මේක අලුත් දෙයක්. ඒ වගේම මේ නිර්මාණ වලින් මං මට දැනෙච්ච දේ මං පළවෙනි වතාවට මේ කරද්දි මට දැනුණ දේ තමයි මේ ගොඩක් ලස්සනයි ගොඩක් අන්තිම නිර්මාණ කියන්නේ ඊටාම මේ වටිනා නිර්මාණයක් කියන එක මට හිතුණා. ඉතින් මං හිතුවා සහ මගේ මේ දෙමාපියන් මගේ සහෝදරයන් එයාලා හැමෝම ඒකට ගොඩක් අගයනවා. මොකද එයාලා තමයි මගේ මේ නිර්මාණ දකින්නේ. ඉතින් එයාලත් කියනවා ඒ කියන්නේ මේක ගොඩක් වටින දෙයක් ගොඩක් හොඳයි කියන එක. ඉතින් ඒ දේවල් එක තමයි මං මේක මේක ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක තැන හිටියේ ඉතින්. ගයත්‍රිගේ කතාව දකින ඕනම කෙනෙකුට ඇගේ ජීවිතය රෝසමල් යහනක අතුර ඇති බව නම් පවසාවේ. නමුත් ඇය කියන්නේ මේ ජීවිතය ජය ගන්න උත්සාහ කිරීමට ඉවසීම බොහෝ සෙයින් අවශ්‍ය බවයි. මුතු කැට එකිනෙක ඇලවීමට බොහෝ කාලයක් යන බවත් ගුණාත්මක නිමාවක අවසානය දකින්න ඇය දකින දුෂ්කරතා මැද අභියෝගතා මැද ඇය ගත කරන ජීවිතයේ පිළිබඳවත් ඇය පසක් කළා. නමුත් මෙහි අවසානය දකින ඇගේ සිතුවිල්ල අවසානයේ සටහන් කරන්නේ කඳළු පිළිත ඇසෙන් ඒ ඇගේ සතුට වැඩිකමට. ගයත්‍රි කියන විදිහට කාන්තාවක් සමාජයට යහපත් දෙයක් සිදු කරනම් ඒ ක්‍රියාවලිය තුළ තවත් බොහෝ දේවල් ලැබෙන බව ඇය සඳහන් කරනවා. ඒ නිසා ඔබ නිකරුණේ ගත කරන කාලය යහපත වෙනුවෙන් කැප කරන්න. ඔබට යහපතක් වේවා. කතාවක් තියෙනවා මේ ලෝකයේ දරුණුම වේදනාව සමයි දරාගෙන සිටීම සහ බලාගෙන සිටීම කියලා. හැබැයි අපිට සමහර දේවල් දිහා ඇත්තම බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. සමහර දේවල් දරා ගන්නම සිද්ධ වෙනවා. මේ දරා ගැනීමයි බලා ගැනීමයි ඇතුලේ හරි අපූර්ව ජීවිත නිර්මාණ වෙනවා. චිත්‍ර ශිල්පියෙකුට මේ දෙකම අවශ්‍යයි. ඒ නිසා දරා ගැනීමත් බලා සිටීමත් අපූර්වට එක් කරපු අපූර්ව නිර්මාණ ගොන්නක් මේ. සංවේදී සිත්තරෙකුට වගේම හිතුවක්කාර සිත්තරෙකුට කැන්වසේ කියන්නේ මුදු මොලොක් පිටපතක් නෙවෙයි. එය රළු ඝනකම් මතු පිටක්. නමුත් සිත්තරාට එය කෙසේ වුවත් ඔහු තුළ යමක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය හරහා අපි දකිනවට වඩා උසස් විග්‍රහයක් දෙන්න ඔහුට පුළුවන්. මේ සිත්තර ගිහන් සඳනුවන්. උපතින් රැගෙන කලා හැකියාවන් සිය සරසවි අධ්‍යාපනය තුළ මූර්තිමත් කරගන්නා ඔහු තවත් රූපයකට ජීවය දෙන්න සැරසෙනවා. අද අපේ කතානායකයා ඔහුයි. ජීවිතේ සමහර දේවල් හරි අපූර්වයි. මේ ඔබට දැක්කාම හිතාගන්න බැරි වෙයි මේ තරම් දිගට උල් තියෙන පැන්සල් තියනවාද කියලා. ඔව්. මෙහෙම තියෙනවා. හැබැයි මෙහෙම පැන්සල් හදාගන්නත් මිනිස්සු මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව හොයාගෙන අපි එන්නේ හම්බන්තොට ලුණුගම්බේරට.
ඉතින් හම්බන්කොට ලුණු ගම්බෙහෙරට එනකොට හරි අපූර්ව චරිතයක් අපිට මුණ ගැහෙනවනේ. ඉතින් ගිහන් සඳරුවන් කියන්නේ අන්න මේ පැන්සල් වල හිමිකාරයා. මේ විදිහට පැන්සල් හදාගෙන අපූර්ව ජීවිතයක් හොයන්නේ ගිහන්. මට හිතුණා ගිහන්ගේ ජීවිතේ ලැබිකම් කරන්න. මොකද අපි හැමෝම හරි අපූර්ව දේවල් කරනවා. ගිහන් ඒ වගේ අපූර්ව දේවල් කරන මවණ කෙනෙක්. මම ලුණු ගම්බෙහෙරේ. මම ඉස්කෝලේ යන්නේ පන්නගම හරහා පන්නගම රාජකීය විද්‍යාලේ. එතනින් පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ චිත්‍ර විෂය අධාරණ ගම අද වෙනකොට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර විෂය පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගන්න තැනටකම මම ආව මේ ගමන. මේ ඔබ දකින්නේ ගිහන්ගේ ඒ සිතුවම් සමහර විටක මේ පින්සල් මේ පැන්සල් හරිම සරලයි බර නැහැ. හැබැයි මේවා ඇතුලේ කතා කරන ජීවිත හරි බරයි. මට හිතුණා ගිහන් ඇයි චිත්‍රකලාවට මේ තරම් නැඹුරුවක් ඇති වුණේ කොහොමද? අතරම අයියා චිත්‍රකලාව මට මං හිතන උපතින් ලැබිච්ච දායාදයක් කියලා. ඒනට මං හිතන චිත්‍රකලාව හදාරන ගත්තට පස්සේ තමයි මට يعني මම පොඩි කාලේ ඉඳලා චිත්‍ර වල දක්ෂයි අතරම. අපේ පැත්ත ඉස්කෝලේ හැමතැනම මගේ නමින් තනනවා චිත්‍ර කරනවා කියලා පස්සේ දන්නවා. එතන ඉඳලා කොහොම හරි මම දන්නේ නැහැ මේ ආව ගමනේ කොහොම ආවද කියලා. හැබැයි මම චිත්‍ර වල තියෙන ආසාව නිසා අද වෙනකම් චිත්‍ර විෂය පිළිබඳ හදාරන තැනට නිකන් උසස් අධ්‍යාපනය දක්වා එනකම් මං ආවා. ඒ ගමන කටුකේ වගේම සුන්දරයි. කියන්නේ සමහරව කියනවා කලාකාරයෙක් වෙන්න එහෙම නැත්නම් මේ චිත්‍රය ඇඳලා චිත්‍ර ශිල්පියෙක් වුණාම කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ කියලා. එහෙම අභියෝගයක් නැද්ද ජීවිතේට? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම චිත්‍ර විෂය තෝරගන්නකොටම මට ආව ප්‍රශ්න තමයි ඔය. සාමාන්‍යයෙන් දැන් ඒවල් වලින් තල්ලු කරන්නේ ඩොක්ටර් කෙනෙක් නැත්නම් ඉංජිනේරු එක්ක ඉන්න කියලා තමයි ඒවල් වලින් තල්ලු කරන්නේ. ඒ වුණාට මගේ හිතේ පොඩි කාලේ ඉඳලා තිබ්බා මගේ ටාගට් එක ඉස්සෙල්ලම ටාගට් එක තිබ්බ සතුටින් ඉන්න. ඒ කියන්නේ මට ඕනුනේ අනිත් මිනිස්සුන්ගේ ඕනුනේ මට ඕන නිදහස් ජීවිතයක්. එකක් මම හුදකලාව සාමයකින්ද ටිකක් වැඩිපුර හොයනවා. ටිකක් තනියම ඉන්න කැමති. අන්න ඒ නිසා මම ටිකක් කැමති කලාවත් එක ඉන්න. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලා මම ගීත රස වින්දනයට ඒ කියන්නේ චිත්‍ර විෂය විතරක් නෙමෙයි සාහිත්‍ය ඊට පස්සේ ගීත කලාව ඊට පස්සේ මට කවි සින්දු ලියන්න පුළුවන්. ඔය වගේ දේවල් මම ඒ අතරට කරගෙන ආවා. ඒ වගේ පොත් කියවන එක මම වැඩිපුරම කරා. සාමාන්‍ය නවකතා හැම මම ඔකිය පොතක් නැති තරම් ඒ කාලේ යනවා. දැන් මේ කොළඹට ආවට පස්සේ තමයි පොඩ්ඩක් ඒ තියෙන කාර්ය බහුලත්වයත් එක්කත් පොඩ්ඩක් අර කියවීම කියන්නේ පොඩක් බැහැර වෙනවා. හැබැයි චිත්‍රකලාවෙන් හම්බ කරනවා කියන්නේ තමයි මම හිතන්නේ අද වෙනකොට චිත්‍ර ශිල්පෙට තියෙන ලොකුම ගැටලුව. ඒ කියන්නේ තමන්ගෙම කියලා නමක් හදාගන්න එකත් තමන් ඒ කලාව ඇතුලේ පෝෂණය වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි තමන්ගේ ජීවිතය ගැට ගහගන්න වෙන්නේ චිත්‍ර ශිල්පෙට මේ වර්තමාන ඇතුලේ. ඒ වගේම දැන් කොළඹට ආවට පස්සේ ඇත්තටම මම මොන දේ ප්‍රධානම ගැටලුව එක මුල් දවස්වල මට වියදම හොයාගන්න. ඒ කියන්නේ චිත්‍ර අඳින බඩු වලට යන වියදමත් අපට හොයාගන්න බෑ මේ චිත්‍ර ඇඳලා. ඇත්තටම එතකොට ඉතින් වෙන වෙන ජොබ් කරනවා පාර්ට් ටයිම් ගෑඩ කරලා තමයි සල්ලි හොයාගන්නේ. හැබැයි අද වෙනකොට මං ඇත්තටම මේ පොළවේ පය ගහලා ඉන්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් විදිහට කියලා මම හිතනවා. හැබැයි එන ගමන පැහැදිලි වෙනවා. තමන්ගේ අරමුණ තියෙනවා නම් චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියන අදහස. ඒක තිබුණොත් අනිවාර්යෙන් මං හිතනවා ආර්ථිකයෙන් ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා. කාටත් අතනෝපා ජීවත් වෙන්න ගිහන් අපි කවුරුත් කැමති. ඔබේ සිතුම් පැතුම් හරි නිර්වැජයි. ඒ නිසා මට මෙහෙම දෙයක් අහන්න හිතුණා ඔය අවංකකම කලාකරුවෙකුට ඕනේ. එහෙම කලාකරුවෙකුට අවංක වුණාට පස්සේ මේ මහ පොළවේ දෙපයින් හිටගන්න එක හරි අමාරු දෙයක් නෙමෙයි. මේ දැන් චිත්‍රකලාව ගත්තොත් ඔබ අඳින චිත්‍රකලාව දැන් අනිකුත් චිත්‍රකලාවන්ට වඩා ටිකක් වෙනස්. මොකක්ද මේ වෙනස කියන එක අපිට පොඩ්ඩක් කියන්න ඕන. ඇත්තම අයියා මම අඳින දැන් ලෝකේ තියෙන චිත්‍රකලා ප්‍රවණතා අපිට මෙහෙම කියන්න බෑ. ගලාගෙන එීම විවිධයි. ඒ අතරේ මම කරන්නේ විශේෂයෙන් පෝට්‍රේට් නැත්නම් ආලේඛ චිත්‍ර කියන කැටගරි එකට තමයි මම ආයත් වෙන්නේ. මම ඇත්තරම මේ ආලේඛ චිත්‍ර පටන් ගත්තේ කොළඹේ ජීවත් වෙන ආදායම් මාර්ගයක් වගේ ඉස්සෙල්ලම. පළවෙනි අරමුණ ඒක. හැබැයි මම මේ ප්‍රශ්නෙට අනුව මම ඔයාලට උත්තර දෙනවා නම් මේක යනවා. කියන්නේ අපි ඉතිහාසෙ ඉඳලා මේක චුට්ටක් විනාඩියක් විතර කතා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ආලේඛ චිත්‍රකලාව පටන් ගන්නෙ කැමරා විහිණ කලින්. ඉස්සර සාමාන්‍යයෙන් ඉතාලි වල ෆ්‍රාන්සේ ඔය රටවල් දෙක කේන්ද්‍ර කරගෙන තමයි ගොඩක් ඔය චිත්‍රකලාව කියන්නේ මේ මූලිකව බිහි වෙන්නේ. සාමාන්‍ය පුනරුදයත් එක්ක සමහර කියවන කටිය දන්නවා. ඒ පුනරුදක සමයේ ඒ කියන්නේ කැමරාව නිෂ්පාදනය වෙන කලින් කැමරාව වෙන 17 වන සියවසේ මම හිතන විදිහට අගභාගයේ ඒ කාල සීමාවට කලින් මිනිස්සුන්ට තමන්ගේ රූපය නිර්මාණය කරගන්න තමයි චිත්‍ර ශිල්පියා භාවිත කරේ. චිත්‍ර ශිල්පිය කියන්නේ මේවලමක්. ඒක සමාජ මේවලමක්.
ඉස්සරේ කියන්නේ සාමාන්‍ය ධනපති පන්තිය තමයි ධන සාමාන්‍ය මේක චිත්‍රකලාව ධනපති කලාව කියලා හඳුන්වනවා ධනපති පන්තියේ මිනිස්සු තමන්ගේ ආලේඛ්‍ය චිත්‍ර අඳෝගන තමයි චිත්‍ර ශිල්පය පාවිච්චි කරන්නේ මොකද සාමාන්‍ය මිනිස්සුන්ට චිත්‍රය කියන්නේ ලොකු වටිනාකමක් ඒ වෙනකොට ලැබෙන්නේ නැහැ මොකද චිත්‍ර ශිල්පය කියන්නේ ධනපති පන්තියේ මෙවලමක් තමයි ඉස්සරේ කෝගේ මෙවලමක් ඒ කියන්නේ හැබැයි ඔය ආලේඛ්‍ය චිත්‍ර ගමන් මග එන්නේ ඒ විදිහට හැබැයි 17 වෙනි සියවසේ කැමරාව එමත් එක ඒ කියන්නේ 17 වෙනි සියවසේ අගභාගයේ කැමරාව බෙහෙවීමත් එක මේ තියෙන सिस्टम में कैडन कैडन इट पास मिनसो चित्रकला पावच करना एक देवा लेकिन चित्र शिल्पी कुछ पावच दें अदेन चित्रशिल्पी पावच करना विशेष इंपोर्टेंट मिनसुंगे ऐसे भाव में हाँ इधर बच्चे समहार चित्रशिल्पी तमंगे प्रकाशन इधर बच्चे मे चित्रे भावित करना मम उदय मगे मे दिन पोर्ट्रेट अतुलेट पैन समय उज्ज्वल रूपे कृतरा अब मम साय खाले तो पै हत अटक सा निर्माण ये काल सीमा वे मम ये पुज्जल ये पुज्जल हम अद्यने मम हेम चिट्रक सामेंट मेकन पोर्ट्रेट आल के चिट्रकल इतर हे भाई एक अतल तीन पुज्जल लोक हदे हदरी मत मे पुज्जल के संपूर्ण मून इरिया इकड़की अल्लन इकने चिट्रे कोट अभी अलगना ये मनुष्य की अभ्यंतर की पुलवा मगे चिट्रोल तीन पड़ी भावे गति एक कीम कत दंगित अंदर लेसी गल सामान मनुष्य अमार ने इसलिए अवश्य मंगित कीवीम चिट्रकन कीवीम चिट्रकन हदारी निहंड तावे तुल कलाकार तव तव पोषण किरीम सिद्धुकेन्नवा शिल्पे आगे निहंड तावे एकतरा अंदमक करुणु रस किरीमक गियान संदनवान सित्तरत ए वगे मई सार्थक निर्माण मेनुवेन ओके आध्यात्मीय पोषण करगन्नवा विविध पर्यशन सिदुकमीन सी जीवन मनपित सित्तरेन पोषण करगन्ना गियान तमनगे हेकियावतुल समाजे विविध तरातिरंबलट सित्तर सपेनवा विश्व चित्रकथा इतिहासे पेरली कार्यालेस संधान किरण पेब्लो पिकासो वैनी सित्तरुन पसुपसयामीन सी पर्यशन चित्रकलावतुल नव मानिकीन एस योमु करगन्ना गियान अपि ओबट शुभ पतनवा තවත් ඉදිරියට මේ ශේෂ්ත්‍රයේ තව තවත් නිර්මාණ සිදු කිරීමට හැකියාව ලැබෙනවා. අත්තරුණු බොහෝ දේවල් ළඟ හිතරිදුණු බොහෝ තැන් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔබට මට පොදු කාරණාවක් වෙන්න පුළුවන්. සමහර දේවල් අත්තරුණාම ඒක නිකන් ජීවිතේට හොඳයි කියලා දැනෙන්න පුළුවන්. හැබැයි හිතරිදෙන්න පුළුවන්. හිතරිදුණත් ඒ වෙනස අලුත් වෙනසක් බවට පත් වෙන්නේ අපි කාටත් නොදැනෙන මේ තියෙන්නේ එහෙම ජීවිත කතාව ඇතුලේ වෙනසක් දැකෙන බීමට මේ නිර්මාණ ශිල්පීන්ට දිවිහසක් ගන්නවා බොහෝ විට මෙය ගලා යන ගඟක සිදු කිරීම
තුල වෙනසක් දකින්න සමහර මිනිස්සු බොහෝ උත්සාහයන් දරනවා. හැබැයි ඒ උත්සාහයන් අසාර්ථක වුණා කියලා ජීවිතේ වට ගන්න එපා. සමහර විටක රටා බලන ඔබටත් හදවත ඇතුලේ බොහෝ දේවල් ඇති. ඒවා හිතේ තියාගෙන ඉන්නේ නැතුව ලියන්න අපිට. නිෂ්පාදක රටා ප්‍රවෘත්ති හා කාලීන සිද්ධාංශය ශ්‍රී ලංකා රූපන් සංස්ථාව කොළඹ 7. මේ ලෝකේ හරිම පුංචි. මේ පුංචි ලෝකය ඇතුලේ සමහර මිනිස්සු අපිට මුණ ගැහෙනවා. සමහර මිනිස්සු කවදාවත් හමු නොවන විදියට අපෙන් දුරස් වෙලා යනවා. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. හමු වීමත් වෙන් වීමත් දුකක් කියලා සමහර විට දැනෙන්න පුළුවන්. සතුටක් කියලා දැනෙන්නත් පුළුවන්. කොහොම වුණත් අදට සූදානම් වෙන්නේ ඔබෙන් සමුගෙන යන්නේ. හමු වීම අපි ලබන සෙනසුරාදා. එතෙක් ඔබට සුබ සතියක්.